සැත්කම් සදහස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන් බින්ඳොයි හත හත එකයි හතුදායි හත. තවත් කොවිඩ්ඩා සාධිධ මරණ පනස් හතරක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යේ තහවුරු කළා රජය එකවර තහුරු කළ වැඩිම කොවි් මරණ සං්‍යාව මෙයයි. මෙම මරණ පසුගමයි දසවනදා සිට ජිනි හත් වනදා දක් වාාතර කාලේ සිදූ මරණ බවයි රජේ පෝති දෙ පර්තමේන්තුව සඳහන් කළේ. ඇතරින් හය දෙෙනකු නිවසේ දීිය කොස්තිබූ අතර දෙදෙනෙකු රෝහල්කත කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්වතිබුණා. මේ සමඟම මෙරට සමස්ත කොවිඩාසාධත මරණ සංඛ්‍යාව එහ සහලිස්තුනක් තක්වා යෙකු ස්තිබෙනවා ස්ට්‍රික්ක විසි පහෙන්ම කොවිඩා සාතිතයන් දෙදහ හසිය අසු දෙදනකු ඒ පාර්තාපුඩා. කොලඹින් හයසිය දෙකක් ගම්පයින් හරිසියතිස් හතුරක් කොරණෑගලින් දෙසිය හත්තවක්, ඩලපුෙන් දෙසේ විසි දෙකක් සැසුදිත්‍රික විසියකෙන් ආසාධ්‍යයන්න්නෙක් දහස් එකසිය නවදෙනෙකු ර්තාාවී තිබෙනවා. විදශ්කතපසිට පැමණි හතලස් පස් දෙෙනෙකුද ඒ හඳුනාගත් ආසාධතියන් අතරට අයත්. මේ දක්වාමරටින් වාර්තා වූ සමස්ත ආසාධයන් ගණන දෙලක්ෂ දස දහ හස හැට එකක් දක්වා හෙකොස් තිබෙනවා එන්නෙක් ක්ෂ හැත්ත අට දහසේ පනස් නවදෙනෙකු. ප්‍රතිකාර සහ නිරෝධහයන කාලසීමාව අවසන් කර ඇතිනමුත් තවතුරටත් සක්‍රිය ආසාධතියන් කරන තිස් දහස් පන්සය පනස් අටක්. නිෂපාදිත තවත් சைයිුාම් එන්න මාතරා ලක්ෂ යක් අදව දෑසන දිවයිනට රගෙනවිත්තිබෙනවා. එෙන්න්නත්තුගේ කොළඹ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙති ලොරරතමගින් ප්‍රවාහනිය කෙරුණා. මෙමතොකඇත් සමඟ මේදක්වා මෙරටනහිමි වූ සයිනෆම් එන්නත් මාත්‍රවා සමස්ත ගණන ලක්ෂතිස්තකක් බවයිරවා ජමමාත්‍ය මහචාරය චනජයිසුමනමහතා සඳහන් කළේ. සයිනෆාම් පලමු මාත්‍රාව පුද්කලයාන් හතලිස්තුන්දහ හාරසිය පනස් හතර දෙෙනකුටත් එහිත් දෙවන මාත්‍රාව ඒ පුද්කලෑන් එකේ හැට හයි දෙෙනකරත් ලබාතුන් බව වසංකතරෝග විද්‍යායිකය සඳහන් කලාා. දෙවන මාත්‍රාව ලබාදීම අද කිරුුණපනදී සිදුකෙරුණා. ියල දෙනටම අපි ස්මස් පනිිවිඩක් ිය දින වෙනකොට යවලා තිබ්බ හැට දිනයිදලා වැඩිපුර ස්්‍රේෂණ එකක් දාලතියවා සුගත දස එලි මහන් ක්‍රීඩංගයේ. එහිද එන්නත් ස්MSස් නො ලැබනොහෝ යම්හයකින් තමන් එන්නත් ලබාගත්ත සානයටම යන්න පහස දවයක්තියනවා එකක ගිය මාසේ හෙට දිනේ එන්නත් ලාගත්තටට සුගත දස ක්‍රීඩ අගනයටත් ගිහිලලා එන්නට ලබාගන්න පුළුවන්. ොයි වරුදු තිස් පහට ඩ බෝනවන රෝග හේතුවෙන් විත සකූලතා සහි ගැි මවරුම් ස. පළමුුවට කොවිD මර්ධනයන්නත් ලබාදීම අද ආරම්භ වනාා. සයිනොෆාම් නතේ පළමු මාත්‍රාව මෙලෙස ලබාතීම සිද වුණේ, පෙළියඳන සෞඛ්‍යවෛදදි නල්ධරී ර්යාලේදී සහ, කොළඹ කාසල් වීදයේ කාන්තාර හලේදී. මෙහිදී අපි ගර්බනීමම අවුරන්ට විශේෂයම සඳහන් කරන්නේ මේ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය තමා ප්‍රදේශයේ පවුල් සෞක සේවා නිලධානයක් සමග සාකච්ඡා කර ඔවුන් විසින් සඳහන් කරන දිනයට පැමිණ. ඔවුන්ට ඒ එන්නට ලබාදීමට අවශ්‍ය වැඩසටහන ඒ පවල් සෞක සේවා නිලධාරණය විසින් සංවිධානය කරනවා ඇති. Bකの ඔකතේකක රස පරිම